සංකල්පයේ වාසිය ලබන්නේ MBBS උපාධිධාරීන් පමණක් නොවේ. නෑ නෑ රජයේ වෛද්‍ය සංගමයේ වපසරිය වෛද්‍යවරුන්ට පැවරෙන හින්දා තමයි මේ පොතට MBBS by 22 years කියලා දැම්මේ. නමුත් මේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙනවා මෙහි ඉංජිනේරු උපාධියක් අවුරුදු 20කින් ලබා ගැනීමත් ඒ වගේම කලා සහ විද්‍යා උපාධි ලබා ගන්න දරුවෙකුට අවුරුදු 20කින් ලබා ගැනීම කියන කාරණයක් තහවුරු කරන්නට කියන එක පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට ඇත්තටම ඒ අයට දැන් වෛද්‍යවරයෙක් නම් අවුරුදු 22කින් MBBS උපාධිය ගත්තොත් එතනලා 27 වෛද්‍යරයෙක් වෙන්න පුළුවන්. මේ අවුරුදු 28 29 වෙනකොට දැන් අපි දකිනවා අපිට උගන්වපු සමහර විශේෂඥ වෛද්‍යවරු ඒ අය අවුරුදු 28 වෙනකොට විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට රෝහල්වල ගිහිලා වැඩ කරලත් තියෙනවා. අද විශේෂඥ වෛද්‍යරයෙක් සාමාන්‍ය වෛද්‍යරයෙක් තත්ත්වයක් නැති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අර ඉංජිනේරු සහ කලා විද්‍යා උපාධි ගත්ත දරුවන්ටත් ඒ අයගේ අවශ්‍ය කරන පශ්චාත් උපාධි ඒ කියන්නේ PhD වැනි උපාධි වලට යොමුලා ඉවර කර ගන්නටත් පුළුවන් මේ වයස් සීමාව අද දවසේ මේ සාමාන්‍ය උපාධි ලැබන වයස් සීමාවත් එක්ක. ඒ වගේම තමයි දැන් මේ කාරණේම බලපාලා තියෙනවා දැන් සමහරවොන්ට පෞද්ගලික අංශෙන් උපාධි ගන්න හරි විදේශගත වෙන්න දරුවෝ හේතුකාරක වෙන්නත් මේ කියන කාරණේ බලපාලා තියෙනවා.